ආයුබෝවන් සම්පත්තම YouTube channel එකෙන් ඔබට අදත් විශේෂිතම වීඩියෝවක් විද්‍යාත්මක ක්‍රම කිහිපයක් බලන්න උත්සාහ කරලා බලන්න ඔබට විවේකීව ඉන්නකොට මේ පුංචි ක්‍රියාකාරකම් ටික කරලා බලන්න පුළුවන් ද කියලා. හරි ලස්සන වැඩ ටිකක්. රූබික් කැටයක් කොහොමද අලංකාරව නිර්මාණය කරගන්නේ? මේ බැලූ බැල්මට ඔබට පේනව ඇති කියුබික් කැටයක් නැත්නම් ඝන වස්තුවක් හැඩයේ තියෙන කියුබික් කැටයක් කියලා. ඒත් සංයමයෙන් බලාගෙන ඉන්න මේ කොයිතරම් අපූරු නිර්මාණයක්ද කියලා. හැඩය ත්‍රිමාණාකාරව පෙනුනට මේක අලංකාර චිත්‍රයක් විශ්වාස කරනවද? ත්‍රිමාණාකාර චිත්‍රයක්. මේ බලන්න. හරි අපූර්වට චිත්‍රය නිර්මාණය කරලා තියෙනවා. උත්සාහ කරන්න විවිධ හැඩතල විවිධ පැතිවලින් බලන විදිහට මේකට අදාළ චිත්‍රය නිර්මාණය කරන්න. ඒ වගේම මේ තියෙන්නේ ඔබට පේන්නේ රිචිපොම් වලින් හදපු කුංචි ලස්සන නිර්මාණයක් ගයක්. කොහොමද මේ බෝලේ හරියටම වහලේ රිචිපොම් වහලේ උඩ තියෙන්නේ? අපිට පේන විදිය වෙනස්. බලන්න පේන විදිය ගොඩක් වෙනස්. නමුත් සිදුවන දේ තියෙන්නේ වී අකුර හැඩේ තියෙන වහලක් තමයි තියෙන්නේ. අපිට පේන්නේ හරියට පියසි දෙකට තියෙන වහලක් වගේ. කැමතිද බැලුම් බෝලයක් උඩ පා කරලා අරින්න? ඔබට අවශ්‍ය වෙන්නේ වීදුරු බෝතලයක්. ඒ වගේම ඇල්මිනියම් බටයකින් කඩාගත්තු පුංචි ඇල්මිනියම් කොටස් ටිකක්. ඒ විතරක් නෙවෙයි බැලුම් බෝලයක් සහ පිරිසිදු කාරක ද්‍රව්‍යයක්. පිරිසිදු කාරක ද්‍රව්‍යයක් කිව්වහම මේ විශේෂයෙන්ම ක්ලීනර් එකකින් ගත්ත දියර වර්ගයක් තමයි මේ තියෙන්නේ. මොන බලන්න මේ කරන විශේෂ වැඩේ මොකක්ද කියලා. පිරිසිදු කාරක දියරය බෝතලයකට එකතු කරනවා. ඒ වගේම ඇල්මිනියම් බඩේකින් කඩාගත් ඇල්මිනියම් කොටස් කිහිපයකුත් එකතු කරනවා. පසුව ඒ තුල සැකසෙන වායුව බලන්න. බැලුම් බෝලයට එකතු වීමෙන් බැලුම් බෝලය පිරීලා වායුවෙන් ඉන්නනතුරු ඒ වායුව ඝනත්වයෙන් අඩු වායුවක් විදියට ඉහළට යන ආකාරය. මේ ඔබට කරන්න පුළුවන් තවත් අපූර්ව වැඩක්. මේ වැඩේ වායුවේ පීඩනය බලන්න පුළුවන්. කොහොමද වායුවේ පීඩනය? බෝතලයක තියෙන වතුර බටයකින් පිටතට විදින්න පුළුවන් ක්‍රමයක්. ඔබට इस බීම බෝතලයක් ප්ලාස්ටික් බෝතලයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි. බීම බටයක් අවශ්‍ය වෙනවා. ගම්, කතුරක් සහ බැලුම් බෝලයක් අවශ්‍ය වෙනවා. බලමු අපි මේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන ප්ලාස්ටික් බෝතලයේ සිදුරක් හදනවා. ඒ සිදුර වැදින් බීම බටය එකතු කරලා ඒ වටා ගම් ගාලා අලවනවා. ඒ වායුව නැත්තම් ජලය පිටතට එනවා. හරි. දැන් प्लास्टिक बोतल चले हुंदीन पुरवन पुरवला बेलुम बोले पुंबन हुंदीन बेलुम बोले पुंबला एही खाट सविकरन प्लास्टिक बोतले खाट इतकोट बेलुम बोले तीन वायुवे पीडनेन अर बोतले तीन जले पीटतत विदिनम बेलुम बोले तीन वायुवे पीडने वेडिहिंद बोतले ते पीडने कतु करला बोतले जल प्रमाणे एलियट एनम अपूरु පුංචි පරීක්ෂණය කරලා බලන්න පුළුවන්. මේ බලන්න වායුවේ පීඩනය බලන්න පුළුවන් බට කිහිපයක් ඒ බෝතලයට එකතු කරලා. හරියට වතුර මලක් වගේ සෑදෙනවා නේද? උත්සාහ කරලා බලන්න. නිර්මාණයක් විදියට ඔබට කරන්න පුළුවන් ප්‍රදර්ශනයකට උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තවත් ඇටවුමක්. ඔබ කැමතිද වේගයෙන් ධාවනය වෙන බෝට්ටුවක් නිර්මාණය කරන්න? සෙල්ලම් බෝට්ටුවක් නිර්මාණය කරන්න මෙන්න මේ විදියට. බෝතලයක් අවශ්‍ය වෙනවා, රබර් බෑන්ඩ් කිහිපයක් අවශ්‍ය වෙනවා, ඒ වගේම මේ විදියට ලී පැටි දෙකක්, යෝගට් හැඳි කිහිපයක් අවශ්‍ය වෙනවා. දීපටි දෙක බෝතලයට සවි කරලා රබර් බෑන්ඩ් වලින් සවි කර ගන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි ඔබට පිළිවන් වෙනවා මෙන්න මේ විදියට රබර් බෑන්ඩ් වලට අදාළව මේ තියෙන හැඳි දෙක එකට අලවලා බලන්න ලස්සනට නිර්මාණය කරගනිපු අපූර්වයි.
හරියට බඹරයක් සාකසා ගන්නවා වගේ. ඉතින් මෙය හොඳට කරකවලා අපි වතුරේ තියලා බලමු. වතුරේ තියලා බැලුවහම මොකද වෙන්නේ? අපූර්ව නිර්මාණයක්. අන්න ස්වයංක්‍රීයව ගමන් කරන පුංචි බෝට්ටුවක්. නිර්මාණයේ පුංචි දරුවෙක්. මේ වගේ නිර්මාණ කරලා බලන්න. ඔබට විවේකීව ඉන්න වෙලාවට හරි අපූරු විනෝදාංශයක් වේවි. මේ බලන්න මේ පුංචි කඩදාසි කොටස ජලයේ හොඳින් පොඟවනවා. ඊට පස්සේ එය පීරසියක තබනවා. ඊට උඩින් ඉටි පහනක් දැල්වනවා. ඉටි පහනක් දැල්වලා මේ පරීක්ෂණය මොකක්ද කියලා බලමු. පරීක්ෂණය මොකක්ද බලන්න වීදුරුවකින් වහනවා. එතකොට අර වීදුරුව ඇතුලේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් බවට පත්වලා නැත්නම් දහනය වෙලා අර ඒ කොටස වේලිලා හොඳින් වේලිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වීදුරුවෙන් ඇතුලේ තියෙන ඔක්සිජන් ටික දහනය වෙලා තියෙනවා. මේ බලන්න අපිට දැක් ගන්න පුළුවන් වීදුරුවේ ඇතුලේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය නැත්තම් වායුව කොච්චර ඉඩක් ගන්නවද කියලා. ඉටි පහනක් මේ විදිහට ජලයේ දැල්වලා වීදුරුවකින් ඒ ඉටි පහන බඳුනේ අඩියටම ගෙනියන්න පුළුවන්. බඳුනේ අඩියටම ගෙනියන්න පුළුවන්. එතනදී අපිට පේනවා මෙන්න මේ විදිහට අලංකාරව දැල්ව ගන්න පුළුවන්. දෙහි දොඩම් වෙන ශාක්‍යවල පොත්තේ තියෙන පැංගිරි ගතිය බලන්න කොයිතරම් විශේෂද කියලා. මේ විදියට දෙහි ගෙඩියක නැත්තම් ලෙමන් ගෙඩියක පොත්තේ තියෙන මෙන්න මේ පැංගිරි කොටස සර ගතියක් තියෙනව නේද? බලන්න එයින් කරන්න පුළුවන් දේවල් ගිනි දැල්ලකට එකතු කරාම මේ බලන්න එහි තියෙන දහනය වීමේ හැකියාව මේ පැංගිරි ගතිය. ඊට පස්සේ බැලුම් බෝලයක් හොඳින් පුම්බලා බැලුම් බෝලේට මේ පැංගිරි ටිකක් එකතු කරාම මොකද වෙන්නේ? බැලුම් බෝල පිපිරිලා යනවා. එක වීදුරුවකට පුරවගත්ත බීම ටිකක් වීදුරු දෙකකට සමානව බෙදා ගන්න අවශ්‍යයි. එහෙනම් මෙන්න මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඔබට වීදුරුවකට එකතු කරගත්ත බීම ටික මෙන්න මේ විදියට සමාන ගානට එක සමාන විදිහට වීදුරු දෙකටම පුරව ගන්න සරල ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. බලන්න එක සමානව වීදුරු දෙකම සමාන්තර මට්ටමට පිරුණා. ඇවිදින බැලුම් බෝලයක් නිර්මාණය කරන්න මේ හදන්නේ. මේ විදිහට ප්ලාස්ටික් බෝතලයක ඉහළ කොටස කපා ගන්න. ඊට පස්සේ එය ඉවතලන CD තැටියක නැත්නම් charge coupled disc කියලා හඳුන්වනවා. මෙන්න මේ වගේ CD තැටියක DVD තැටියකට ගානට අලව ගන්න. ගම් ගාලා ගානට වාතය යන්නේ නැති වෙන විදිහට සුළං යන්නේ නැති විදිහට අලවන. ඊට පස්සේ බැලුම් බෝලයක් පුරවලා ඊට පස්සේ බැලුම් බෝලයක් උම්බලා මේ බොත් කොටසේ උඩින් සවි කරනවා. දැන් සමතල පෘෂ්ඨයක තියලා බලන්න වීදුරුවක මේසයක වගේ තැනක එය ගමන් කරන බැලුම් බෝලයක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ වීඩියෝ ගොඩක් ඔබ ආස කරන වීඩියෝ ගොඩක් විද්‍යාත්මක හේතුන් සහිත වීඩියෝ ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්නේ සම්පත්තමු YouTube channel එකත් එක්ක. Subscribe කරේ නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔබගේ අදහස comment කරන්න.